ආයුබෝවන් අද අපි විශ්වකර්ම තුලින් ඔබ මුණ ගැහිලා ඔබට දැනුවත් කරන්න යන්නේ ඔබට හැඳින්වීමක් කරන්න යන්නේ ඔබ නිවසේ වැඩි වශයෙන් කාලය ගත කරන්න ආ ස්ථානය රාජකාරියක එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන ඔබ ඔබගේ නිවසේ වැඩි හරියක් රැඳෙන්න ආ ස්ථානය වෙන්නේ ඔබගේ නිදන කාමරය ඉතින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ප්‍රීතිමත් නිරෝගී යුග ජීවිතයක් ගත කරන්න දෙන්නා දෙමහල් අතර සතුටෙන් තමන්ගේ දියුණුව තමන්ගේ අභිවෘද්ධිය ළඟා කරගන්න පුළුවන් විදියට කොහොමද තමන්ගේ නිදන කාමරේ සකස් කරගන්නේ ස්ථානගත කරගන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ ඔව් මේනි මුලින්ම ඔබ කරන්න ඕන ඔබගේ නිවසේ බ්‍රහ්මපාදයේ එහෙම නැත්නම් සෙන්ටර් පොයින්ට් එක කියලා අපි සඳහන් කරනවා මේ සෙන්ටර් පොයින්ට් එකේ මාලිමාවක් තබලා මාලිමාවක් උපයෝගී කරගෙන ඔබගේ නිවස දිශාවට සටහන් කරගත්තයින් පස්සේ ඔබ නිදන කාමරය විශේෂයෙන් අපි මාස්ටර් බෙඩ්රූම් එක කියලා සඳහන් කරනවා පවුලේ ගෘහමූලිකය සහ බිලිඳ නිදන කාමරය විදිහට යොදා ගන්න ඕන දිශාව තමයි නිරිත දිශාව. නිරිත දිශාව තමයි ඔබගේ නිදන කාමරය සකස් කර ගැනීමට ඉතාමත් සුබ සහ ඔබගේ දියුණුව උදා කර ගැනීමට ඉවහල් වන්නා වූ දිශාව වෙන්නේ. මෙතනදී කිසිලෙසකත් ඔබ ඊසාන දිශාවට හෝ ගිනිකොන දිශාවට වන්නට තියෙනා වූ කාමරයක් ඔබගේ නිදන කාමරයේ විදිහට විශේෂයෙන් ගෙදරක මාස්ටර් බෙඩ්රූම් එක විදිහට යොදා ගැනීම සිදු නොකළ යුතු කාරණාවක්. ඊසාන සහ ගිනිකොන දිශාවන්ට ඔබගේ නිදන කාමරය මාස්ටර් බෙඩ්රූම් එක තොරගත්තොත් එහි ගෘහමූලිකයට සහ එම බිරිඳට නිරන්තරයෙන් සෞඛ්‍ය ප්‍රශ්න සහ චිත්ත පීඩා දෙදෙනා දෙමහල් අතරේ සිද්ධ වෙන බහිම්බස් වීම මේ වගේ දේවල් වැඩි වැඩියෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් තමන්ගේ විවාහ ජීවිතේ වගේම තමන්ගේ ආර්ථික කටයුතු වලට වගේම බලපෑමක් එල්ල වෙන දෙයක් වෙනවා මෙන්න මේ දිශාවන් දෙක. ඒ වගේම තමන්ගේ දුව දරුවන්ට නිදන කාමර දුව දරුවන්ගේ වෙන්ව තියෙනවා නම් වයඹ සහ නැගෙනහිර දිශාව කියනවා දිශාවන් දෙක දරුවන්ට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මානසික ඒකාග්‍රතාවය දියුණු කරගන්න ඒ වගේම අන්වන් අතර සහයෝගිතාවය ඇති කරගන්න හේතු වෙනවා මෙන්න මේ කියනවා වයඹ සහ නැගෙනහිර දිශාවන් වලට පිහිටි කාමරයක් තෝරා දීම දරුවන්ට ඉතාමත් සුබ කටයුත්තක් වෙනවා. ඒ වගේම මේ තවත් දෙයක් මම සඳහන් කරන්න ඕනේ පැන නැගෙන ප්‍රශ්නයක් බොහෝ දෙනා මගෙන් දුරකථන මාර්ගයෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේ දරුවන් ජීවත් වෙන කාමරවල දේව රූප ස්ථානගත කිරීම පහම් තැබීම ගැටලුවක් නැද්ද කියන කාරණාව. ඉතින් එය ඇත්තම මේ කාරණාවට පිටින් ගිය දෙයක් මම මේ අවස්ථාවේ මතක් කර දෙන්න ඕන නිසා මම කියන්නේ. ඉතින් එය එතරම් සුදුසු කාරණාවක් නෙවෙයි. ඇත්තම මොනියම් කෙනෙක් හෝ බිරිඳ සැමියා සමග හෝ දරුවන් හෝ වැඩිහිටි පුද්ගලයෙක් තනියම වාසය කරන කාමරයක කිසිම ආකාරයකින් මේ පහන් දැල්වීම දෙවියන්ට පහන් තැබීම සිද්ධ කරන්න එපා කියන කාරණාව මම මතක් කරන්න ඕන. ඔව් ඉතින් නිදන කාමරයේ ගත්තම විශේෂයෙන්ම ඊළඟ කාරණාව තමයි ඇඳ. තමන් ඇඳ තෝර ගැනීමේදී අනිවාර්යෙන් අපි දන්නවා දැන් නවීන පන්නේ දේවල් යකඩ ඒ වගේම මේ සුදු යකඩ ඒ වගේ දේවල් වලින් නිපවපු ඇඳවල් දැන් වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔබ නිදන ඇඳ ලී ඇඳක් විය යුතුයි. දැවමේ ඇඳක් විය යුතුයි. මෙය ඔබගේ ශරීරයට ඔබගේ නිවස තුළ ගොඩනැගෙන ආ සුභ ශක්තිය අසුභ ශක්තිය ඇතුළත් කිරීම අසුභ ශක්තිය ආරෝපණය කිරීම වළක්වන්නක් වෙනවා. ලී ඇඳක නිදා ගැනීම ඔබ අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒ යකඩ හෝ සුදු යකඩ ඇඳක නිදා ගැනීම ඔබගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම ඔබගේ මානසික ඒකාග්‍රතාවයට යම් ආකාර බලපෑම් ගෙන දෙන්නා කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි ඒක අපි විද්‍යාත්මක අපි ගත්තත් යකඩ ඇඳක් අපි ජීවත් වීම යම් ආකාරයකින් විදුලි කාන්දුවක් ඒ වගේ දෙයක් වුණොත් එහි හානිදායි ප්‍රතිඵල හානිකර ප්‍රතිඵල ඔබට ගෙන එන්නට ඒ යකඩ ඇඳ ඉවහල් වෙනවායි කියන දේත් ඔබ තමුන් වහන්සේලා හැමෝම දන්න දෙයක්. ඒ වගේම තමන් ජීවත් වෙන තමන්ගේ දරුවෙකුගේ කාමරයක හෝ තමන්ගේ ප්‍රධාන මාස්ටර් බෙඩ්රූම් එකේ කිසි විටකත් මෙට්ට දෙකක් යොදා ගැනීම ඒ කියන්නේ එක මත එක පිහිටන ආකාරයට මෙට්ට දෙකක් යොදාගෙන නිදා ගැනීම සිදු කළ යුතු දෙයක්. ඔබ අනිවාර්යෙන් එක මෙට්ටයක නිදා ගැනීම සිදු කළ යුතු කාරණාවක් අනිවාර්ය කාරණාවක්. බොහෝ අය මාස්ටර් බෙඩ්රූම් එකේ ඒවා එහෙම නැත්නම් තමන්ගේ විශේෂ කෙනෙක්ට ඒ කියන්නේ ආගන්තුකයෙකුට දෙන්නා වූ කාමරයක ගොඩක් වෙලාවට මේ ඇඳන් දෙකක් එකතු කරලා තියෙන වෙලාවල් අපි දැකලා ඇති. සිංගල් බෙඩ්ස් දෙකක් එහෙම නැත්නම් තනි නිදන ඇඳන් දෙකක් එකතු කළ ඩබල් බෙඩ් එකක් ආකාරයට සකස් කරගත්ත දෙයක් තියෙනවා. ඉතින් මේක කිසි දිනකත් කරන්න එපා. ඔබ ඔබගේ ප්‍රමාණයට ඔබගේ නිවසයන්ගේ ප්‍රමාණයට ගැලපෙන ආකාරයේ ප්‍රමාණය ඇඳක් තෝරා ගැනීම කරන්න කිසි විටකත් ඇඳන් දෙකක් එකට ගෑවෙන ලෙස එකතු කර තැබීම ඉතාමත් අසුබ දෙයක්. ඔබ ඇඳන් දෙකක් ඔබගේ එක කාමරයකට යොදලා තියෙනවා නම් අනිවාර්යෙන් ඇඳන් දෙක අතර පරතරය අඩි එකමාරක හෝ පරතරයක් තබා ගැනීමට වගපලා ගත යුතුයි කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි දැන් නොඑක් නොඑක් ආකාරයේ විලාසිතාවල් ඇවිල්ලා තියෙනවා ඉතින් ගෘහ භාණ්ඩ වලටත්. ඉතින් ඇඳක් ඔබ
අනිවාරයෙන් ඇඳක් තෝරාගැනීමේදී හෙඩ්ඩ්‍රෙස් එකක්, ඒ කියන්නේ ඇඳේ උඩ විට්ටම, ඇඳ විට්ටමක් තිබෙන ඇඳක් තෝරා ගැනීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ඇඳ විට්ටමක් නැති ඇඳක් තෝරා ගැනීම ඔබගේ වාස්තු විද්‍යානුකූලව බැලුවොත් ඔබගේ ශරීර සෞඛ්‍යයටත්, ඔබගේ විවාහ ජීවිතයටත්, ඔබගේ අන් කටයුතු වලටත් බාධා ගෙන දෙන කාරණාවක් වෙනවා. ඔව්, ඒ වගේම මේ අලුත් පන්නේ, නවීන පන්නේ මම දැකලා තියෙනවා ඇඳන් වල ලාච්චු සවි කළ තියෙනවා. ඇඳ යට බඩු බාහිරාදිය ගබඩා කරන්න පුළුවන් ආකාරයට ලාච්චු සවි කළ තියෙනවා. ඉතින් මෙය තමුන්නාන්සේලාට මේක මේ නවීන වාපු දෙයක්. ඉතින් තවත් කාලයක් යද්දි දැන කියා ගන්න ලැබෙයි. මා දන්නා ශාස්ත්‍රය, මා දන්නා දේ, පොතපත උගත් මා උගත් දේවල් අනුව, මම පරිශීලනය කරන දේවල් අනුව, මට දැනග ගන්න ලැබෙන දේවල් අනුව නම් ඇඳක් යට යම් භාණ්ඩයක් තැබීම ඉතාමත් අසුබ දෙයක්. ඔබ නිදාගන්න ඇඳයට ඔබ පිරිසිදුව තබා ගැනීම නිරන්තරයෙන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමන් නිදාගන්නව ඇඳ දවස් ඇඳ යට සතියකට සැරයක්වත් අතු ගාලා, එහෙම නැත්තම් මොප් කරලා පිරිසිදු කිරීම ඉතාමත් සුබ කාරණාවක් වෙනවා. මෙතෙන්දී තවත් සුවිශේෂී කාරණාවක් මම සඳහන් කරන්න ඕන. ඔබගේ නිදන කාමරයේ මොප් කිරීමක්, එහෙම නැත්තම් වතුර යොදාගෙන පිරිසිදු කිරීමක් කරනවා නම් එයට ලුණු මිශ්‍ර කිරීම, ලුණු මිශ්‍ර වතුරෙන් ඔබගේ නිදන කාමරයේ බිම මොප් කිරීම තුලින් ඔබගේ නිදන කාමරයේ තුල ගබඩා ගන්නා වූ, ගොඩ නැගෙන්නා වූ අසුභ ශක්තියින් මගවරවාගෙන ඔබට සුභ දේවල්, සුභ ඵල උදා කර ගැනීමට හැකියාව ලැබෙනවායි කියන කාරණාවත් විශේෂයෙන් සඳහන් කර ගන්න ඕනේ. මෙතෙන්දී ඔබ මුහුදු ලුණු තෝරා ගැනීම ඉතාමත් සුබයි. මුහුදු ලුණු තෝරා ගැනීමෙන් ඔබගේ මේ ශරීරවලට එහෙම කාමරය තුලින් එකතු වෙන්නා වූ අසුභ ශක්තිය බැහැර කර ගැනීම අනිවාර්යෙන් කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් ඒ වගේම තමන්ගේ ඇඳත් එක්ක ගත්තම තමන්ගේ නිදන කාමරේ අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි ඩ්‍රෙසින් ටේබල් එකක්, අපි කියනවා කණ්ණාඩියක් එක්ක තියෙනා වූ කණ්ණාඩි මේසයක්, එහෙම නැත්නම් කණ්ණාඩියක් සමග තියෙනා වූ අල්මාරියක්. ඉතින් මෙන්න මෙහිදී මේ ස්ථානගත කිරීමේදී කිසිම වෙලාවක ඔබගේ ඇඳ කෙලින් ඇඳ පෙනෙන ආකාරයට කණ්ණාඩියක් තැබීම සිදු නොකළ යුතු දෙයක්. එයින් ඔබගේ මානසික ආතතිය ඇතිවීම, ඔබගේ මනස තුළ යම් ව්‍යාකූල තත්ත්වයන් නැතිවීම, ඔබගේ මනස නිරෝගීව තබා ගැනීමට නම් මෙන්න මේ ආකාරයේ කණ්ණාඩියකට පෙනෙන ලෙස ඔබේ ඇඳ තබා ගැනීම කිසි දිනක සිදු නොකළ යුතු දෙයක්. එහිදී අපි තුළ ගොඩනැගෙනා වූ අපේ මානසික ආතතිය, ස්ට්‍රෙස් එක නැවත වාරයක් පරාවර්තනය වී අප තුළටම ගමන් කිරීම සිද්ධ වෙනවා කියන දේ නව සොයා ගැනීමෙන් සොයාගෙන තියෙන දෙයක්. තමන් නිදාගනිද්දී තමන්ට තමාවම කණ්ණාඩියකින් පේන ලෙස තියෙනවා නම් ඒ ඉතාමත්ම අහිතකර දෙයක්. එසේ තියෙනවා නම් අද හෙටම ඔබ එය ඉවත් කරගන්න. එය ඉවත් කිරීමෙන් ඔබට එහි සුබ ප්‍රතිඵල දැන කියා ගන්නට පුළුවන් කියන දේ මම සඳහන් කරන්න ඕනේ. ඉතින් නිදන කාමරේ තෝරා ගැනීමේදී තවත් සුවිශේෂී දෙයක් තමයි නිදන කාමරයේදී ඔබ එකතු කරගන්න පාට වර්ණ ගැනීමේදී මොන පාටද මේ නිදන කාමරයට සුදුසුයි කියන්නේ. විශේෂයෙන්ම ගත්තොත් සුදු වර්ණය. සුදු වර්ණය ඉතාමත් සුදුසුයි තමන්ගේ නිදන කාමරයට තෝරගන්න. ඒ වගේම තමයි ලා රෝස පාට. ලා රෝස පාට සහ ක්‍රීම් පාට. ලා කහ ක්‍රීම් කියන පාට මෙන්න මේ නිදන කාමරයට යොදා ගැනීම, වර්ණාලේප කිරීම ඉතාමත් සුබ කාරණාවක් වෙනවා. ඉතින් කිසි ලෙසකත් ඔබගේ නිදන කාමරය අඳුරු වර්ණයන්ගේ ඩාර්ක් කලර්ස් වලින් වර්ණ ගන්නන්න එපා කියන කාරණාවත් ඔබ දැනුවත් කරන්න ඕන. වර්ණ යොදා ගැනීමේදී ලා පැහැති වර්ණයක් තෝරගන්නා වගේම මෙන්න මේ රතු කියනා වූ පාට, රතු පාට ඔබගේ නිදන කාමරයේ කොට්ට සඳහා, එසේත් නැත්නම් නිදන කාමරයේ යම් ආකාරයේ රතු පාට මල්, ඒ වගේම රතු පාට ඉටිපන්දම්, රතු පාට බිත්ති සැරසිලි වැනි දේ යොදා ගැනීම ඔබගේ යුග ජීවිතය සාර්ථක කර ගැනීමටත්, ඔබගේ මානසික තෘප්තිය වර්ධනය කර ගැනීමටත්, ඔබට ඉතාමත් යහපත් පෞල් ජීවිතයක් ගත කිරීමටත් හේතු වෙනවායි කියන දේ මම සඳහන් කරන්න ඕන. බොහොම සුලභව දැන් නවීන පන්නේ නිවෙස් වල මම දැකලා තියෙනවා නිදන කාමරේ මාස්ටර් බෙඩ්රූම් එකත් එක්කම ඇටච් වෙච්ච තවත් බාත්รูම් එකක්. එහෙම නැත්නම් බෙඩ්රූම් එකත් එක්කම තියෙනා වූ වැසිකිළියක්, නාන කාමරයක් තියෙනවා. ඉතින් ඔබගේ නිවසේත්, ඔබගේ මාස්ටර් බෙඩ්රූම් එකේ, ඔබගේ ප්‍රධාන නිදන කාමරේ මෙන්න මේ වගේ බාත්รูම් එකක් තියෙනවා නම් හැම විටකම එහි දොර වසා තබන්න ඔබ වග බලා ගන්න. ඔබගේ වැසිකිළිය තුළ, ඔබගේ නාන කාමරය තුළ ඇතිවන්නා වූ හටගන්නා වූ අසුභ ශක්තිය තමන්ගේ නිදන කාමරයට පෙරලා ගොඩ වැදීම එයින් වළක්වා ගන්න පුළුවන්. හිරු උදාවත් සමග එන්නා වූ හිරු කිරණ ඔබගේ කාමරය තුළට ගොඩවැදීම සඳහා තිරරෙදි, ඒ වගේම ජනෙල් විවෘත කරන තැබීම ඔබගේ නිදන කාමරය තුළ හටගන්නා අසුභ ශක්තියින් එහි බැහැර කිරීමට ප්‍රයෝගී වන ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේම තමයි එය විවෘත කරයින් පසුව නැවතත් හවස 6, ඒ කියන්නේ ඉර බහින කාලයේදී ඔබගේ නිදන කාමරය තුළ, නිදන කාමරයේ පිහිටි ජනෙල් අනිවාර්යෙන් වසා තැබීම සිද්ධ කරන්නේ. එසේත් නැත්නම් සවස් කාලයේදී හටගන්නා විශ්ය තුළ හටගන්නා අසුභ ශක්තියින් මලහිරු සමගෙන්නා වූ අසුභ ශක්තියින් තමන්ගේ නිදන කාමරය තුළට ඇතුල් වීම වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබ තවත් වගපලා ගන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි කිසි ලෙසකත් ඔබ නිදන කාමරයේ කැඩුණු විසිතුරු බඩු, එහෙම නැත්නම් ඒ අලවා සකස් කරන ලද විසිතුරු බඩු, ඒ වගේ දේවල් තියාගන්න එපා. කොයි වෙලාවකවත්
අනිත් එක තමයි බඩු බාහිර ආදී පිරුණු ආකාරයකින් මෙන්න මේ තමන්ගේ ප්‍රධාන නිදර කාමරය පුරවා තබන්න එපා. පුළුවන් තරම් වාතාශ්‍රය ගලාගෙන එන්න, පුළුවන් තරම් හිස් අවකාශයත් එක්ක තමන්ගේ මනස නිදහස්ව තබා ගන්න පුළුවන් ආකාරයට තමන්ගේ නිදර කාමරය සකස් කරගන්න. එයින් ඔබට ඔබගේ විවාහ ජීවිතය, ඔබගේ ආර්ථික තත්ත්වය වර්ධනය කරගෙන නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියන දේ මම සඳහන් කරන්න ඕනේ. සමහර අය හිතන්න පුළුවන් අපිට මේ තියෙනා වූ සම්පත් අවමයි එහෙම කියලා. ඉතින් මේක ඔබ ජීවත් වෙන ගෘහය මාලිගයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශාල ප්‍රමාණයක ගයක් වෙන්න පුළුවන්, සැප සම්පත් තියෙන ඔබ ජීවත් වෙන ගෘහය සාමාන්‍ය පරිමාණයේ දෙයක් වෙන්න පුළුවන්, තව පැල්පතක් වෙන්න පුළුවන්, මොනම ආකාරයේ මොනම ආර්ථික මට්ටම මොනම සමාජීය මට්ටමක ඔබ ඉන්න කෙනෙක් වුණත් ඔබ මම මේ කියපු කාරණාවල් එක්ක යම්තාක් දුරකට ඔබගේ නිදර කාමරේ වෙනස්කමක් ඇති කරගෙන මෙන්න මේ කිව්වා වූ කරුණ එක්ක ඔබගේ නිදර කාමරේ ගොඩනගා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔබේ ජීවිතය තුළට වාසනාව ශක්තිය ගලාගෙන ඇවිල්ලා ඔබ දිනුවෙන් දිනුවට පත් වෙනවා කියන කාරණාව සක්සුදත්සේ පැහැදිලි කියන දේ මම දැනුවත් කරලා ඉන්න ඕන. මේ වීඩියෝ නරඹන්නා ඔබ තමුන්නාන්සේලාගේ කමෙන්ට්ස් මම නිතරම බලනවා. ඉතින් මට පුළුවන් හැකි පමණින් මම හැම දෙයකටම උත්තර දෙන්න මගේ මේ ඉතිරිය දිස්සන අංකයේ ඔස්සේ මම උත්තර දෙන්න උත්සුක වෙනවා. ඉතින් කාර්යබහුලත්වයත් එක්ක සමහර වෙලාවට දේවල් මගහැරෙන්න පුළුවන්. නමුත් මේ සියලු තමුන්වහන්සේලාගේ ප්‍රශ්න අලලගෙන නැවත නැවතත් මේවන් වීඩියෝ වල තුලින් ඒව දැනුවත් කිරීම දිගින් දිගටම මම සිද්ධ කරනවා. ඉතින් විශ්වකර්ම තුලින් නැවතත් දිනයක අපි මේ වගේම හමු වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔබ තමුන්වහන්සේලාට නැවත දිනයක මේවන් වූ වැඩගත් වැඩසටහනක් මගින් දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමු ගන්නවා. එතෙක් ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මේ ආකාරයෙන්මගේ තිරේ දිස්සන්නා වූ මාගේ දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබ විදේශගත කෙනෙක් නම් ඔබට ඉමෝ, එහෙම නැත්නම් වයිබෝස්සේ මේ අංකයෙන්ම මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමනම් ඔබ තමුන් වහන්සේලාට සුභ දෙයක්, සුභ කාරණාවක් උදා වෙන්න කියලා හිතාගෙන සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ශක්තිය ලැබේවා කියලා තෙරුවන් සරණින් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි. මම නිහඬව මම ඔබගේ හිතවත් හසංක දොරන්දුව විශ්වකර්ම තුලින් නැවත අපි හමු වෙමු. ආයුබෝවන්.